අයිබෝන් දරුවනේ අද මේ සූ දනම්වන්නේ යන්ත්‍ර ශාස්ත්‍රයේ ඉගෙන ගැනීම දෙවන පාඩම ඔබ ඉට දිටුගත් කරන්න අපි ස්සල්ල ඉ එකනගත්තා යන්ත්‍රපත් විඳීම ලඟට එෙනකම් අපි එතනින් එහා නන්දන්න ශිල්පේ සේස සැඟවුණු දේවල් පවා මං ලට කියල දෙන්න සූ දනම්වෙන්නේ පඉතින් යන්ත්‍රපත් බිඳීම කියන්නේ තමන් යන්ත්‍රයක් අඳන්න ගන්නා තල්පතක් වෙන්න පුළුවන් රත්තරන් තහඩුව ෙන්න්න පුළුවන් තප තහඩුවක් වෙන්න පුළුවන් ඒයන්තහඩුව වෙඩ පුළුවන් මේ ඕනෑම තහඩුවක්. අපි ගස් තහම ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයටට අඇරගෙන මේ අන්තරයක් ඇඳලා කාටුවත් කරපලන්දවන්න බෑ මේකෙ දිගඵලලා අනුව තමන්ට මේ ඒ පලනිල පුද්ගලයාට ප්‍රතිඵලත්වෙන්නේ ඔයා ගන්න ඔයාලා ගන්න තල්පත හෝරත්්‍රම්පත පලල මෙන් දිගනම් හරි හත රැස්නම් ඉතාමත් සුබයි ඒවගේ පලල මෙන් දෙකත් දිගන එක ැන දෙක හතර දෙක වැඩි කිරීම හතර දෙක වැඩිකිරීම හතර නම් ඒ වගේ දිග පලක් ගත්තොත් මරණයත් වෙනවා වැඩි කිරීම හයගත්තොත් ජය ජය හිමි වෙනවා දෙක වැඩි කිරීම අට රෝග වැඩි වෙනවා දෙක දහය ලාභ හිමිවෙනවා දෙක දොළහා වැඩේ නිස්පලයි දෙක දාහතරගත්තො ඉතා හොඳයි දෙක දාසේ ගත්තො විනාසයි ඒ ඔයා අදහස්කරපු අදහස ටු වෙන්නේ නෑ වගේ මේ වගේ ටිකක් ගත්තාම මේ දීලතින දිගඵලලා අනුව යන්ත්‍රපත හදාගන්න ඕන නිසල්ලා තමත හඩුවක් හෝ අපි තලවලා ගන්න රත්රන්ත හඩුවක්හරි මේ ප්‍රමාණයට හදළ ගඩ ඊට පහන්සේ අපි හායි බලන්න ඕනු විශේෂම දේවල් ද මේ දිගඵලල මේ විදිහම නම් අපි අන්ත්‍රශාස්්්‍රය තියෙනවා එක කර්ම ඒ අතරි මාරණකර්ම මරණය ගෙන දෙනීමට මීට විරුද්ධව මේ දෙක දාහතර දෙකදාසේ දෙක දොළ හ දෙක දහය කියලා දීපවට විරුද්ධව දිගපල්ල ගත්තාහම ඉතාමත් සාර්ථකයි අෂ්ටකර්ම සඳහා අපි බලන්ඩුවු දිසාවත් තියෙනවා අපි ටඕන ඕන දිසාවටීද කන ජප කරන්න දෑ තමා කරන ජීවමටන්ුව සුදුසු දික්්භාගයක් අනිවාරය තෝරගණ්ඩෝනි එකල්ලා ඒ පැත්තර මුහුණලා තමා පේ ආරම්භ කරන්න ඔ ජප කරන්න ජීවම් කරඩඕන එමකත් තම ආකර්ශන මෝහන වසී සඳහා උතුර දිසාාව ගණඩ පුළුවන් විශේසෙන්ම ගොඩක්ම යන්ත්‍ර උතුරු දිසාවට තමා පාච්චි කරන්නේ ජප කරන්නේ ඉටවාස අපි දන්න විචේෂණ නිරිත දිසාාවටත් උච්චාටන කියන කර්ම සඳහා වයභ දිසාාවට මාරණකර්ම මාරණ කර්මෝට ගිනිගොන දිසාවත් ස්තම්බන කර්මවලට ැගැනනි රදිසාවත් පේෂණකර්මෝල්ට ඊසාන දිසාවත් දත්තාම ප්‍රතිඵල ඉක්ම අපි කරන වැඩේ ප්‍රතිඵල ඉක්මක් හැයි ගොඩාක් යන්ත්‍ර හතුර බලාගෙන තමා ජපකිරීමක් සිද්ධ වෙන්නේ. ඇතකම අපි තවත්්‍යත්තමා මං මෙතදි කියන්න ඕනි යන්ත්‍ර හුය එක යන්න අපි අන්තරයේ මල්ලාසනය තියලා අපි ඒක යන්තරයේ දවටලා. අප අතට ගන්න නූල අපි අතේතියා ෙන ඒ නූල නූලට තම අපි ජප කරන්නේ නූල ජප න්න නූල හරහා තමයි න්තරයට මේ ශක්තින් ඇදලාගන්නෙන් ජීවේදී න්ත්‍රේ දවටලා තම අල්ලා ගන්න නූල මේ එක්කක් ක්‍රියාවන් සඳහා වෙනස්සෙන සුභ ක්‍රියාවන් සඳහා සුදු පාටි නූල් හත්පටක් හෝනපටක් ගන්නවා. ඉට පසේ මේවාට ක්්‍යියාවක් ලවා කටින ලද නූල්න්න හොඳයි ඉට පස්සේ වසී කර්මවලට පස්පටක් හත්පටක් නවපටක් කලු රත්තු සුදු පාටින් තම ගණ්ඩෝන මාරණ කර්ම සඳහා හතරපටක් හයපටක් අටපටක් තනි කලු පාටිින් ලබාග්ඩ ඉතින් මේ මේ තික හොදර ලිය ගන්නවන හොඳයි පොතක ලයා ගන්නු ඇ ලයාාගැන මෙම හොඳට හිතර ගන්ඩ අපි ඉමම අයිත් කෙටිවෙලාවකින් ටික දවසිකින් වලට ඉළඟ පාඩම දන්න. ඔබ සැම සියලු දරනාටම තෙරුවන් සරණයි.